아니에요야 진도 아니다. 네, 멋있어요. 아? 매일 아프트 싱글 안 나. 아니 아니. 아프 වෙලා තියෙන වෙච්ච සන්තෑසිය මයිද දැන් ඔයා මේ දඟලන නදන්නේ මෙතන මෙහෙමයි සින් කන්දකට ඒ කැඟට ගන්න ඕනේ අයියා ඔයාලා දන්නේ ඒක ඇවිල්ලා ඒ ස්වර අතර කිමි දෙන්න ඕනේ ලගස්ත ස්වර අතර කිමි මොකද කොහෙද කිමුදුනේ ඒ ගීතයට ඒ භාෂාවට අපි සාධාරණයක් ඉෂ්ට කරාන ජා මොකද කොහෙද කිමුදුනේ හරි දැන් ඕක නම් දැන් ඇවිල්ලා වෙන භාෂාවකවත් කියමුකෝ ඔව් මං කිතින් කිව්වේ ඒකයි වෙන භාෂාව අපිට දැන් ඉතින් ඔයා මොන කෙල් මල කිව්වත් අපිට තේරෙනවද ඔක භාෂාවේ මේ හරියකද කිව්වේ වැරදිකද කිව්වේ අපිට තේරෙන්නේ නැහැ නේ අරකම්මේ ඉතින් නේද ඒක තමයි නේද එහෙම ඉතින් මේකයි ඉතින් අර ඒක ඉතින් අපිට ඇත්තම කතාව ගත්තාම අපි ඉතින් අපේ ජාතික ගීයනේ ඉතින් අපිත් සින්දු අහනවා අපිත් සින්දු කන ඒක ඇත්ත නමුත් ඉතින් මේක ජාතික ගීය නිසා තමයි පොඩි අවලකට තියෙනවා කියලා දැන් ඔය සමාජ මාධ්‍යවල කසුකුසු ඇහෙන්නේ නේ පෝස්ට් එකම ෂෙයා වෙලා යනවා ඇත්තට මෙහෙම එකක් මොකද ජාතික ගීය කියන එක ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒක අනුමත වෙලා ඒක සම්මත වෙලා ඇවිල්ලා තියෙන එකක් නේ හරි ඉතින් ඔය ජාතික ගීය කියන එක අපි පුංචි කාලේ අපි ස්කූලේ යනකොට පොඩි පන්ති ඉඳලාම අපිට උගන්වනවා ජාති කොටියම අපි එකට කොච්චර ගෞරව කරනවද කිව්වොත් ඇහෙන තැන අපි නැගිටිනවා කොහේ වුණත් නේ එහෙම තමයි මේක පාර මැද්දේද ගෙදරද එළියේද වැඩපළේද ඔෆිස් එකේද කොතනද නෙමේ කොහේ වුණත් ජාති ගිය හැනකොට අපි අනිවාර්යෙන් සීරුවෙන් හිට ගන්නවානේ මේ ගැනනවා ඒක ඇත්තටම පොඩි කාලේ ඉඳන් අපිට ඒකට ඒ තරම් ගෞරවයක් ජාති ගියද ජාති කොටියට ඔව් අපි අතර ඇති වෙලා තියෙනවා ඉතින් ස්කෝලවල හැමදාම උදේ ඉස්කෝලේ පටන් ගන්නකොට ජාති ගීය ගායනා කරලා පටන් ගන්නෙ අන්නේ නිසා ඔෆිස් වල වැඩ පටන් ගන්නකොට බහුතරයක් ඔෆිස් වල ජාති ගීය උදේට දානවා ඇහෙනවා නැත්නම් කියනවා නේ ඉතින් ඒකේ ඔය අකුරු වැරදි මංජුව දැන් ඇත්තටම නමෝ නමෝ මාතා කියන එකයි නමෝ නමෝ මහතා කියන එකයි ඇත්තටම චූටි කාලේ නොදැනුවත්කමට ඉස්කෝලේදී සමහරවිට අපිටත් වෙලා තියෙනවා හැබැයි වෙලා තියෙනවා හැබැයි ඒක එවෙලෙම මේ ගුරුවරු නිවැරදි කරලා තියෙනවා පුතා ඒක මහතා නෙමෙයි මාතා කියලා නිවැරදි කරලා තියෙනවා ඉතින් පස්සේ මේ ඉති කවදාවත් ඉවරද කරලා නැහැ සමහර රෝගකින් එයාටත් නිර්මාණශීලීත්වය නිසා වෙච්ච දෙයක් වෙන්න පුළුවන් නේද අපි උමාරව දන්නවනේ එහෙමත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇත්තටම මේ වෙලේ තියෙන කත් එක්ක මේ වෙලේ තියෙන හැඟීමේ අර භක්තිය වැඩි වුණාම එන ආදරේ ගෞරවයත් එක්ක ඒක වැරදුනා වෙන්නත් පුළුවන් ඔව් එහෙම වැරදීම් කියනවා ඉතින් අපිට කීයේ කී වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී ජීවිතේ නේ හිතාමතා සිංහල උච්චාරණය පොඩ්ඩක් අප්සෙට් නිසා ඒකත් කියලා සමහර වෙලාවට මම දැක්ක සෝෂල් මීඩියා වල කේක කමෙන්ට්ස් තියෙනවා සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් මොකද දැන් මීට කලින් මාරගෙන් එහෙම අපිට නේ ඒ වගේ දෙයක් මේවා වෙලා නැහැ නමුත් කොහොමවත් ඉතින් ඒක වග කිය යුතු තැනක් සහ වග කිය යුතු අවස්ථාවක් නේද අවස්ථාවක් ඉතින් එතකොට රට නියෝජනය වෙන අවස්ථාවක් නිසා තමයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි නෙමෙයි අවුලකට තියෙන්නේ ඒක වග කීමෙන් හැසිරිය යුතුයි මොකද අපිට අපේ ජොබ් ඇතුලේ මේ අපිට පවා මේ අපේ ජොබ් ඇතුලේ මිස්ටේක්ස් කියලා දේවල් තියෙන්න බෑ වැරදුනොත් වැරදුනාම තමයි අපි එකපාරකට කට ඇරලා කතා කරන්නේ ලෝකෙකට හරි ඉතින් වැරදුනොත් වැරදුනාම තමයි එතන තමයි තියෙන අවුල තියෙන්නේ දැන් ඉතින් ඒක වෙලා ඉවරයි කොහොමතර ඕක සමහර අය වැරදිට ගන්න පුළුවන් ඔය මේ අර කිව්වේ පහුගිය කාලේ මේ ක්‍රිකට් කියලා පෞද්ගලික කම්පැනියක් ගැන හා පෞද්ගලික කම්පැනිය කීයද කියලා සමහර ඔලුවට ගන්නත් පුළුවන් සමහර අය මම දැක්ක එහෙම කමෙන්ට් එකක් තියෙනවා ක්‍රිකට් උත් කාලා සින්දුවත් කෑවක ඒක පෞද්ගලික කම්පැනියක් කියලා නේ කිව්වේ නිවේස අපි ඉතින් ඔය කිව්වේ බුකියෙන් ඇහෙන එහෙම හේවෙන නේද දේවා කතා අපිටත් ඔක හොඳ පාඩමක් සමහර දේවල් තියෙනවා වැරදුනොත් ආයෙ වරි වැරදි ගන්න හරි අමාරුයි වචන කියන්නේ කොහොමද කියලා ඊතලයක් වගේ ගියොත් ආපහු ගන්න බෑ